ඔන්න බලන්නකො ඉතින් මට මොනාද හම්බුනේ කියලා රම්බුටන් කෝඩයක් දකින්න කොටත් ආසයි නේද ඉතින් රම්බුටන් කන එක වගේම මං හිතුවා අද මේකෙන් බීමක් හදුවොත් හොඳයි කියලා ඉතින් ඉරිදා දවසේ විවේකී දවසනේ මේක හදන්න අපි රම්බුටන් ගෙඩි 10ක් විතර මම මෙතනින් අරගත්තා අරගෙන මේක හොඳට පොත් ගලවලා මේ වගේ ඇට ඉවත් කරගෙන රම්බුටන් මාදුළු ටික සකස් කරගන්න ඕනේ. ඉතින් එක ග්ලාස් එකකට මේ වගේ කෙඩි 10ක් විතර සෑහෙන්න පුළුවන් නිසා මම රම්බුටන් කෙඩි 10ක් මෙහෙම හොඳට පොත් ඉවත් කරලා ඇට ඉවත් කරලා ඒ ටික මාගේ බ්ලෙන්ඩර් එකට දාගත්තා. බ්ලෙන්ඩර් එකේ ජායකට දාලා ඊට පස්සේ මේකට මම අයිස් වතුර කෝපයක් විතර එකතු කරගන්නවා. නැත්තම් සාමාන්‍ය වතුරත් එකතු කරගන්න පුළුවන්. සීනි මේ සැහැඳි භාගයක් විතර එකතු කරගත්තා. ඊට පස්සේ මේක හොඳට ග්‍රයින්ඩ් කරගෙන දැන් මේ මිශ්‍රණය මම වීදුරුවකට පෙරලා අරගන්නවා. ඉතින් පෙරාගත්ත මේ රම්බුටන් බීම එකට තව මන් රසය වැඩි කරන්න ගෙදරම තිබුණු ලෙමන් ගෙඩියකින් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඇඟිලි තුඩු වලින් ලුණු කුඩු සල්පයකොත් එකතු කරගත්තා. දැන් ඉතින් මේක සර්ව් කරන්න තමයි පිළිගන්වන්න තමයි යන්නේ. ඉතින් ග්ලාස් එකට මම ඩ්‍රින්ක් එක දාලා රඹුටන් ගෙඩි හොඳට හෝදලා ඒකි පොත්තකින් මේක ලස්සනට මෙහෙම සකස් කර ගන්නවා. ඊට පස්සේ ඕගලන්ට මේකට කැමති නම් මිංචි කොළත් එකතු කරගන්න පුළුවන්. ඉතින් බලන්නකෝ මේ වගේ විවේකීය දවස්වල ඉන්නකොට විවිධ බීම වර්ග අපි ගෙදරදි හදලා රස බලන්න ඕනේ නේද? ඉතින් තියනවනම් ඔයගලන්ට මේ දේවල් කරන්න පුළුවන්. එහෙනම් ඔන්න ඇඩිෂනලි මම රම්බුටන් වලින් කරන එකක් තමයි මේ කියලා දුන්නේ. ඉතින් ඔයගලත් රම්බුටන් වලින් මේ ඩ්‍රින්ක් එක හැදුවොත් කමෙන්ට් එකකින් මටත් කියන්න ඒකේ රස කොහොමද කියලා. එහෙනම් අදට ගිහින් එන්නම් රැඳී ඉන්න මාත් එක්ක මේ රසීස් Luck.